මීළඟට දුව අපි සාකච්ඡා කරන්න යන්නේ 2006 2016 2016 ජනවාරි ඒටි දෙවන විභාගය ආපු කාර්යපිළිවෙල පත්‍රිකාවට පිළිතුරු ලබා ගන්න ආකාරය. එතකොට මේ කාර්යපිළිවෙල පත්‍රිකාවේ අපිට ඉස්සෙල්ලාම දීලා තියෙනවා ළමයි පිරිවැ ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍යයන් දෙකක් දීලා තියෙනවා A සහ B කියලා. එතකොට A කියන ද්‍රව්‍යයෙන් කිලෝ 5ක් යනවලු රුපියල් 20 ගානේ. එතකොට අපි සරල සංඛ්‍යා නිසා දහස් වලින් අවශ්‍ය වෙන්නේ 20ව 5ක් යනවලු A කියන්නේ රුපියල් 100යි. ඒ වගේම B එකෙන් යනවලු 25ව 3ක් A කියන්නේ 75යි. ඍජු ශ්‍රමය අංශ දෙකක් තියනවද නෑ එකයි තියෙන්නේ 20ව දෙකක් ඒ කියන්නේ 40යි ඍජු ශ්‍රමය ඊට පස්සේ තියනවා ළමයි විචල්්‍ය පොදු කාර්යය විචල්්‍ය පොදු කාර්යය කොච්චරද තියෙන්නේ විචල්්‍ය පොදු කාර්යය ඒක මේකට 25යි එක එකක එක පරිවැණ යහන්නේ ඊළඟට තියනවා ළමයි ස්ථාවර පොදු කාර්යය ස්ථාවර පොදු කාර්යය පොදු කාර්යය කොහොමද තියෙන්නේ ඍජු ශ්‍රම පිරිවැයෙන් 100ට 150යි ඍජු ශ්‍රම පිරිවැය කියන්නේ 60යි 100ට 150යි කියන්නේ එකමාරක් 60යි එතකොට දැන් අපි ගන්නවා මුළු පිරිවැය මේකට එකතු කරන්න ලාභාන්තිකය ලාභාන්තිකය කොහොමද ළමයි ලාභාන්තිකය තියාගන්න කිව්වේ විකුණුම් මිලෙන් 120යි ඔය කියන්නේ මෙතන 100 නම් මෙතන 20යි ඒ කියන්නේ මෙන්න මෙතන 80යි දැන් මෙතන ආගේ හොයාගමු 5යි 5යි 10යි එකක් ඉතුරුයි 11යි 18යි 22යි 24යි 6යි 30යි 300යි මේක 80යි නම් මේක 20යි කියන්නේ 4න් පංගුවයි 4න් පංගුවයි කියන්නේ 75යි උත්තරේ නෝ 375යි මේක තමයි ඇනවුමේ අගය එහෙම නැත්නම් විකුණුම් මිල 375ක් වෙනවා ඕක ළමයි 2016 ජනවාරි AAT දෙවන අදියරේ පිරිවැය ගිණුම්කරණය සම්බන්ධයෙන් ආපු කාර්ය පිරිවැය පත්‍රිකා අභ්‍යාසය